හොඳයි. අපි අදත් ඉරිදා දවස විදිහට EAP මැදිරි පරිශ්‍රය ස්ට්‍රීට් මේ පරිශ්‍රයට පැමිණෙනවා ඔබ දන්නවා. ඊයේ දවසේ සිට මේ සති අග රස වෙනස් වුණා. ස්වර්ණවාහිනී නරඹට ප්‍රේක්ෂක ආදරණීය ඔබට ඒ වෙනස හොඳින්ම අත්විඳින්න හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ඊයේ උදෑසන අද දවස් වැඩසටහනේ පටන් මේ මොහොත දක්වාත් අද මැදියම් රැය දක්වාත් මේ සුපිරි වෙනස අත්දකින්නට එහි වෙනස්කම් රස විඳින්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඔබ දන්නවා ඊයේ දවසේ අපි ඔබට හඳුන්වා දුන්නයි තමයි අද දවස් වැඩසටහන ආරම්භයේදී ඔබේ නිවසේ ඔබ සතුව ඔබගේ මනස තිබෙන ගැටළු වලට බුදුදහම ආශ්‍රයෙන් ස්ප්‍රේ කරගනිමින් අපි යම් තාක් දුරකට හෝ යම් පහසුවක් සපයන්නට නැත්නම් පිළිතුරක් ලබා දෙන්නට අප සෝදානම් වෙනවා. අප ඊයේ දවසේ පටන්ම මේ ගැන කතා කරද්දී විශේෂයෙන්ම බොහෝ දෙනෙක් අපට කතා බහ කරන්න උත්සුක වුණා. ඉතින් අපි අද දවසේ එපමණක් නොවේ සෑම සතියන්තයක්ම වෙන් කරගන්නවා මේ උදෑසන මිනිත්තු කිහිපය මේ සඳහා. අපේ පින්ව ස්වාමීන් වහන්සේ අදත් වැඩම කරනවා. ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද තලලේ චන්දකිති ස්වාමීන් වහන්සේ තමයි ඊටාමත්ම මනවින් හරවත්ව මේ සියලු දහම් කරුණු ඔබට බහදා දෙන්නේ. අපේ පින්ව ස්වාමීන් වහන්සේ අදත් පුණ්‍යානුමෝදනා පෙරදරි කරගෙන අපි පිළිගන්නවා. අපේ හැමෝටම ප්‍රශ්න නම් ඕනෑ තරම් තියෙනවා. මේ ප්‍රශ්න වලට ඕනෑ තරම් පිළිතුරු හොයාගන්නට වෙලාව තමයි අපි හොයාගන්න උත්සාහ කරන්නේ. හොඳයි. අපි සූදානම් වෙනවා එහෙමනම් අද දවසේ මුලින්ම දුරකථන ඇමතුමට යොමු වන්නට 0112 599 132 දුරකථන අංකෙන් අපි යොමු වන්නේ පාදුක්ක පැත්තට. පාදුක්කේ මම හිතන්නේ කාන්ති අපි සමග සිටිනවා. කාන්ති ආයුබෝවන් සුබ දවසක්. ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන් අද දවසේ. ආයුබෝවන් චන්ද්‍ර මහත්තයා මම ටිකක් කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන් කතා කරන්න. ආයුබෝවන් ඔව් කතා කරන්න. නෝ ආයුබෝවන් කාන්ති කතා කරන්න. අපිට ඇහෙනවා ස්වාමීන් වහන්සේට ඇහෙනවා බොහොම හොඳින්. ආයුබෝවන් මට මේ ගැටලුවක් තියෙනවා. ඒකට ඔබ වහන්සේගෙන් මට උපකාරය බලාපොරොත්තු වෙන එක විසඳ ගන්න. මේ මගේ මේ සුව මේ ශරීරේ මේ විභාග කරනවා ඔන්න වෙන කරනවා. මෙයා මේ රාත්‍රී කාලේ තුන මොනවද වාඩම් කරන්නේ. මේ ඉතින් ෆයිනන්ස් යා දැන් ඒක වාඩම් කරලා ඉවරිනා මේ ඉතින් මේ නෙගටිව් වෙන අමාරුයි ඉස්කෝල යන්නේ. දැන් කතා කළාද යා නෙගටිව් නේ. මේ අම්මලි ඉඳා ගන්නම හදනවා. ඉතින් अभियोग උදේපාන්දර නැගිටින එක බොහොම හොඳ සිරිතක්. ඒ සඳහා පුළුවන් තරම් දරුවන්ව උනන්දු කරවීම තමයි කළ යුතු වන්නේ. දැන් සමහර වෙලාවට චන්දන මේ එක එක්කෙනාට පාඩම් හිටින්න වෙලාවල් තියෙනවා. සමහරුන්ට රැයට පාඩම් කරාම තමයි මතක හිටින්නේ. තව සමහරෙක්ට උදේට පාඩම් කරාම මතක හිටිනවා. දැන් මම පාඩම් කරන කාලේ නම් මම පාඩම් කරේ ගොඩක් වෙලාවට උදේට. මොකද දැන් උදේ කියලා කියන්නේ නැවුම් දවසක් තමයි. ඒ නැවුම් දවසේදී සිතුවිලි බොහොම අර නරක සිතුවිලි තිබුණා නම් කිලිටි සිතුවිලි තිබුණා ඒව යටපත් වෙලා බොහොම ප්‍රබෝධමත් හැඟීමක් හිත තුළ තියෙනවා. එතකොට අර සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ කියලා කියන්නේ දවස පුරාවම කරපුව කියපුව කොහොම හිතේ ගොඩ ගැහිලා තියෙන වෙලාව. එතකොට එහෙම වෙලාවක තව අලුතින් පාඩම් කරන්න ගියාම ඒවා මතකේ තියාගන්න මතක ගබඩාවේ ඉඩ නැති වෙනවා. මොකද ගොඩක් දැනටත් ගොඩ ගැහිලා තියෙන නිසා. ඒ නිසා උදේ පාන්දර දවස් වෙලාවක පාඩම් කරනව නම් ඒක ගොඩාක් හොඳයි. ඒකේ වටිනාකම දරුවන්ට කියලා දීම යෝග්‍යයි. අනිත් එක දැන් බලන්න ප්‍රඥාව පහළ වෙන්නේ උදේ පාන්දරම. ලෞතරා බුදුරජාණන් වහන්සේ පව බුද්ධත්වයට පත් වුණේ බ්‍රහ්ම මූර්තිය උදේ පාන්දර හතරමාර පහ වගේ කාල සීමාවල් කියලා කියන්නේ ඊටමත් භාවනාවට හිත දැහැන්ගත වෙන සමාධිමත් වෙන වෙලාවක්. ඉතින් ඒ වෙලාවේදී පාඩම් කරන්න උත්සාහවත් වීම හොඳයි. ඒ නිසා උදේ නැගිට ගන්න අමාරු දරුවන් කලින් නිදි කරවන්න ඕනේ. කලින් නිදි කරවලා ඒ වගේම ගෙදර ඇවිලේ වැඩ පාඩම් වැඩ ටික ඔක්කොම කරලා ඉවර වෙලා වෙලාවක් කියන්න මේ පස්සේ ඇහැරලි ඉන්න ආනන් කියලා. දැන් අපේ පන්සලේ පොඩි හාමුදුරු දෙනමටත් මම කියලා තියෙන්නේ
දහයෙන් පස්සේ හැරලා ඉන්න බෑ. දහය වෙනකොට ඔක්කොම බුදුන් වැඳලා පාඩම් කරලා සැතපෙන්න ඕන. ඊට පස්සේ උදේ පාන්දර නැගිටින්න ඕන. නැගිටලා බුදුන් වැඳලා ඊට පස්සේ පත් පිළියෙත් කරන්න පාඩම් කරන්න. අන්න ඒ විදිහට උගන්නන්න පුරුදු වෙන්න. එතකොට රැට කලින් නිදාගත්තොත් උදේට කලින් ඇහැරෙන්න පුළුවන්. මගේ දැන තමයි ප්‍රායෝගිකයි ස්වාමීන් වහන්සේ සඳහන් කරන විදිහට මේ විදිහට හදාගන්න එක හොඳයි. එහෙම නැතුව මේ දරුවට කම්මැලි අටුව කියලා දෝෂාරෝපණය කරනවා වෙනුවට මම හිතන්නේ ඒ විදිහට වෙලාවක් කලාවක් හදලා දීලා යම් සැලැස්මක් හදලා දෙන එක හොඳයි. අපි තවත් ගැටලුවකට යමු වෙනවා. මම හිතන්නේ මේ ගම්පහ පැත්තෙන් තමයි අපිට කතා කරන්නේ කුමාරි අයිබෝවන් සුබදේශනක් කතා කරන්න. අයිබෝවන් මගේ නම स्वामी हंस मे कुमारी बहुम सुत अट पेहदली उपगे गटल मे कुमारी सदहां कर्णवा यागे स्वामी पुरुष मगिधन वसर गणनाट मतट एब्बेवी सिटी नवा इन मुदबगन मोनवागे व्यावग्द करण किल तम ये बिरीद ने तृहणीय अपेंग हे ඕනෙම නරක දෙයකින් වැළකෙන්න නම් වළක්ව ගන්න නම් පුළුවන් තරම් ඒකේ ආදීනව දකින්න ඕන. ඕනෑම හොඳ දෙයක් කරන්න අපිට හිතෙන්නේ ඒකේ ආනිසංස දකින්න තරමට. දැන් කටින පිංකම් කාලේ අපි කටින ආනිසංස අහනකොට මාත් ලැබෙන අවුරුදු කටින පිංකම කරන්න ඕන කියලා හිතෙනවනේ. එහෙමයි. අන්න ඒ වගේ ඕනෑම නරක දෙයක් කරන්න කෙනෙකුට ඒක ඒ කරන දේන් වළකින්න හිතෙන්නේ एक आदीनो दखिन कुट हुद दीकरा हितेनो आनीसंस दखिन कुट नरक दीकरा वमनाव नतिवेनो आदीनव दखिन कुट इनिसा मध्यसार भावितेति आदीनवे पुलुवंतरं कियल देंडो कोई विलावट द कियल देंडो बीपु विलावट नेवे දැන් ඔය අපේ ගෙවල් වල ඉන්න නෝනලා ළමයි තාත්තට බොන්නපාගෙන බුදු තාත්තේ බොන්නපා කීකේ වැඳ වැඳ කියන්නේ කොයිලාට එහෙම කියන දෙයක් තේරෙන්නේ නැති වෙලාවට නේද කියන දෙයක් තේරෙන වෙලාවට කිව්වම නේ ඒක වැටෙන්නේ වැටෙන්නේ ඔළුවට යන්නේ ඒ නිසා මේ බීලා හොඳටම වෙරි වෙලා සිහි විකල් වල ඉන්න වෙලාවේ කිව්වට වැඩක් නැහැ ඒක තමයි ගොඩක් අය කියන්නේ කොච්චර කිව්වත් අහන්නේ නැහැ බොනවා කියලා ඒ නිසා පුළුවන් තරම් බලන්න සිහියෙන් සැලකිල්ලෙන් ඉන්න වෙලාව කියන්න කරුණාවෙන් මෛත්‍රියෙන් කියන්න උත්සාහවත් වෙන්න එහෙම උත්සාහවත් වෙන ගමනේ පුළුවන් තරම් මේ හොඳ පෞල් ජීවිත ගත කරන අයගේ ජීවන පැවැත්ම පිළිබඳව කතාවල් ඒ වගේ හොඳ නව කතා තියෙන්න පුළුවන් හොඳ ආටිකල්ස් තියෙන්න පුළුවන් ඒව කියවන්න ලැබෙන්න සලස්වන්න ඒ වගේම පුළුවන් තරම් හොඳ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකට ඒ ඇත්තාව යොමු කරන්න. එහෙම හාමුදුරු කෙනෙකුගේ ඇසුර තියෙනවා නම් නිතර පන්සලකට සම්බන්ධ වෙලා යන එන තියෙනවා නම් අන්න ඒ තුලත් එයාව අර අයහපතෙන් මුදවා ගැනීමට උපකාර වෙනවා. දැන් පන්සල් යනවා තියෙනවා නම් අදුගාන ඉදාටවත් නොබී ඉන්න පුරුදු වෙනවා. ඒ වගේම ගෙදරට වැඩි හොඳ වැඩගත් වැඩිහිටි අය නිතර දෙවේලේ යන එනකොට අර ලැජ්ජාව බය ඇති කරගත්තාම ඒවයින් වලකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අතර ඔහොම කරලා කොච්චර කරත් දැන් නම් ඉතින් උපදේශන සේවාවක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ ඒ පුද්ගලයාට අදාළ එහෙම බෞද්ධ උපදේශන සේවාවන් තියෙනවා. අපිට ඕන නම් කැමති නම් ඒ වගේ තැනකට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. එහෙම උපදේශනයක් ලබාගෙන මේ නරක දෙයි මුදව ගන්න පුළුවන්. එහෙමයි. මගිතන්නේ මේ හොඳ තැනක් අපේ ස්වාමීන් වහන්සේ මතු කළා. ඒ තමයි දැන් මේ ගැටළු යොමු කරපු කුමාරි මහත්මිය මගිතන්නේ. දැන් ඔබතුමීට වගේ මගිතන්නේ ගැටළු ප්‍රශ්න තියෙන ඕනෑතරම් පවුල් අපාතර ඉන්නවා. ඇතැම් දේවල් මේ විදිහට එලිපිට ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නැහැ. මේ වගේ සජීවී ලෙස සම්බන්ධවන්නේ නැහැ. ඒ නිසා වෙන ඔබට අපට ලියන්නට පුළුවන් ලියලා අපේ ස්වාමීන් වහන්සේ සදහන් කළ ආකාරයට ඔබට මේ බෞද්ධ උපදේශන සේවාවකට හෝ ඔබේගේ ස්වාමි පුරුෂය හෝ කවුරුන් හෝ සම්බන්ධ කරන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය කරන මඟ සලසා ගන්නට පුළුවන්. ඔබ ලියනවා නම් අප වෙත අද දවස දහම් ගැටළු ස්වර්ණවාහිනී නොම්බර 676 ගාලුපාර කොළඹ 3 කෙනෙ ලිපිනයටයි ලියා එවන්නට ඕන. සතියන්තයේදී අප සෝදානම් වෙනවා. වැඩසටහන ආරම්භයේදී අද දවස වැඩසටහන ආරම්භයේදී මෙසේ ඒ සඳහා ඉඩක් වෙන් කරන්නට 011-2-599-132 කියන අංකෙත් අපි ඔබට මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ අංකෙත් ඔබට කතා කරන්නට හැකියාවක් ලැබෙනවා.
ඔබගේ ගැටලු නිරාකරණය කරගන්නට අපි හැමදෙරටම මම හිතන්නේ අපිට දුරකතන ඇමතුම් ලැබෙන පරිදි තමයි අපි සම්බන්ධ කරගන්නේ විශේෂයෙන් අපිට පුළුවන්කමක් ලැබෙයි ඉදිරියේදී ඔබගේ ගැටලු යොමු කරන්නට විශේෂයෙන්ම ඔබ එවන තැපැල්පත් සහ ලිපි අවශ්‍ය පරිදි කියවා බල අපේ ස්පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා අපට ලැබෙන ප්‍රමාණයට ඉක්මවා යනවා නම් ඒව ගැන හරියට විග්‍රහ කරගන්න අපි හැමදෙර දැන් අපි ප්‍රායෝගික කාරණාවක් කතා කරද්දී විශේෂයෙන්ම ඇතැම් වෙට මැලි වෙනව වෙන්නට පුළුවන් ඒ නිසා මම හිතන්නේ දැන් අපි කොහොමද සමහර වෙලාවට දැන් මේ උත්සව කාලෙ ඉදිරියේ තියෙන්නේ ඇතැම් විට අපේ අතේ තියෙන අපි කියන්නේ අපේ අතේ තියෙන තුට්ටු දෙකක් තට්ටු වෙනවා කියලා අතේ තියෙන මුදල පවා විශේෂම නැති කරගෙන ගන්න අපිට තවම හිතන්නේ දුරකතන අංකයක් හරහා තවත් කෙනෙක් අපි සම්බන්ධ වෙනවා මම හිතන්නේ සජීව ලෙසින් අපි ඊට ඉඩහසර ලබා දෙමු අපිට ඉඩහසර ලැබෙවි කතා කරන්නට මේ මදුෂානි අලුත්ගමෙන් මදුෂානි ඔබ කතා කරන්න ඔබගේ ගැටලු යමු කරන්න දැන් අවසරයක් නැහැ ඔලිවනේ මම මේ ස්ටේඩියම් එකෙන් ගන්න මේ ගන්නහන් ආයතනයේද අලියත් සමානක් කරන එකද ඉතින් අපි ප්‍රශ්න අපිට ඉස්සර ප්‍රතිවන් එකද අවසරයක් නැහැ මම ඔබවන්ට ගායනා කරනද ගහ අපේ සමහ බෝධි පූජා කරනෙහිදී අපි අනුගමනය කරන්න ඕන ක්‍රම තියනවාද ඒ මොනවද කියලා මම ඔබවන්ට කියන්න ගලගන්න කැමතියි ග්‍රහාපල සඳහා බෝධි පූජා තියෙනවා නම් මොන වගේ ග්‍රහාපල සඳහා බෝධි පූජා පවත්වනවා නම් මොන වගේ වත් පිළිවෙද්ද කරන්න ඕන විශේෂයක් තිබෙනවාද කියන දේ තමයි අහන්නේ මගේ තනි මදුෂාන. ඔව්. බෝධි පූජා තියන්න ඕන ග්‍රහාපල සඳහාම නෙවෙයි. මූලික දේ අපි අවධානය කරන්න ඕන බෝධි පූජා සියලු කාර්යයන් සඳහා හොඳයි. ඊළඟට ග්‍රහාපල සඳහා බෝධි පූජා පමණක්ම නෙවෙයි යෝග්‍ය. තවත් හොඳ පින්කම් තියෙනවා. අභිහෙදානමේ පින්කම් තියෙන සතුන් මැරණයට කැපවෙච්ච සතුන් ගවයන් කුරුල්ලන් වගේ කකුළුවන් වගේ සත්තු නිදහස් කරන්න පුළුවන් ග්‍රහාපලවලින් නිදහස් වෙන්න. ඒ වගේ වෙනත් වෙනත් දානමාන ආදී දුගී මගී යාචකාදීන්ට දන් දෙන්න ස්වාමින් වහන්සේලට දන් දෙන්න පිරිත් දේශනාවන් පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බෝධි පූජාවල් තියන්නේ මූලිකවම බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට කරන උපහාරයක් විදිහට. ඒ තුළ කරන්නේ වෙන්නේ මොකද්ද අපේ කුසල ශක්තිය වැඩි වෙනවා. අපල කාලේ කියන්නේ චන්දන මේ අපි කරපු නරක අකුසල් විපාක දෙන කාලෙනේ. අපල කියන්නේ ඵල දෙන්නේ නැති කාලෙනේ. හොඳ ඵල දෙන්නේ නැති කාලේ. මේ කොච්චර කළත් මට යා දෙන්නේ නැහැ, හරියන්නේ නැහැ, දිනුවක් නැහැ කියලා කියන්නේ ඔන්න ඕක තමයි. අපි කරන හොඳ දේවල් විපාක දෙන්නේ නැති කාලේ. ඒ කියන්නේ නරක දේවල් විපාක දෙන කාලේ. ඒ කාලේ පුළුවන් තරම් කරන්න ඕන හොඳ දේවල් වැඩි කරගන්න ඕන. දැන් අර ලස්සන උදාහරණයක් තියෙනවනේ ලෝණ පළ වර්ගයේ දැන් පුංචි වතුර භාජනයකට අඟලක විතර ලුණු කැටයක් අරගෙන දැම්මහම ඒ ලුණු කැටේ ඒ වතුර ටික ලුණු රහ වෙනවා ලුණු කැටේ දිය වෙලාද ඒ සයිස් එකේම ලුණු කැටයක් අරගෙන ගිහින් ලොකු පොකුණකට දැම්මට පොකුණි වතුර ලුණු රහ වෙන්නේ නැහනේ නේද වතුර ටික වැඩි නිසා එතකොට ලුණු කැටයට උම්මා කරන්නේ අපි කරන පව් වතුරට උම්මා කරන්නේ අපි කරන පිං එතකොට අපි කරන පිං වැඩි වෙන්න පවට විපාක දෙන් තිනේ ඉඳ අඩු වෙලා යනවා ඒ නිසා පුළුවන් තරම් පින් දහම් සිද්ධ කරන්න ඕන. ඉතින් බෝධි පූජාව බුද්ධ පූජාවක් විලසින්ම සිද්ධ කරන්න. ග්‍රහාපලවලට කියලා වෙනත් වෙනත් ග්‍රහ ලෝක ගැන හිතලා කරන්න අවශ්‍යතාවයක් නැහැ. බෝධි පූජාවක් විදිහටම බුදුරජාණන් වහන්සේට කරන උපහාරයක් විදිහටම කරන්න එහෙම කරන තරමට අපල දුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ ශානි අපි සමගින් කලින් සම්බන්ධ වුණා මම හිතන්නේ ප්‍රශ්න ඔබේ ගැටලුවට මම හිතන්නේ නිසියාකාරව පිළිතුරු ලැබෙන්නේ නැති කියලා අප විශ්වාස කරනවා ඒ නිසා වෙන්න අපි සඳහන් කරනවා විශේෂයෙන්ම මේ සතියන්තයේ අපි ඔබට ඊයේ දවසේ තමයි මේ වැඩසටහනේ මේ වෙනස්කම හඳුන්වා දුන්නේ අද තමයි එහි දෙවන දවස. ඉතින් අපට ලබන සතියෙදිත් සෙනසුරාදා සහ ඉරිදා දවසේදී මෙලෙසින්ම අප මුණ ගැසෙනවා කතා බහ කරන්න ඒ ගැනත් කතා කරන්න ඕන විශේෂයෙන්ම අපි මේ කරුණු කාරණා ගැන කතා කරද්දී අපටත් යම් යම් ප්‍රශ්න ඒවා ගැන කතා කරන්න ඕන. අපි සූදානම් වෙනවා දැන් නැවතත් තවත් කෙනෙක් වෙත යොමු වන්නට මම හිතන්නේ දුරකතන නැමතුමක් තියෙනවා සහ ගැටලුවක් තියෙනවා. කවුද ඔබ? ඔබ කොහෙන්ද කතා කරන්නේ? අපිට විස්තර කියන්න. සුබ දේශනක්. ඔව්. මම ශානි කතා කරන්නේ. ඔව් ශානි. චන්දන මහත්තයෝ මට ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න පුළුවන් ද අපි හැමදාම ගියට ගෙදර බුද්ධ පූජාව තියෙනවා ඒක ඊට පස්සේ ඉවත් කරද්දී ඒක සත්තුන්ට කැමට දෙන එක හොඳයිද කියලා අපි හැමදාම ඔව් හොඳයි ශානි බොහොම ස්තුතියි මම නම් කිසිම වරදක් දකින්නේ නැහැ. එහෙම දුන්නයි කියලා බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ. එහෙම දෙන තරමට බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා අනුමෝදන් වෙයි ජීවමානව හිටියා නම් එහෙම
ඒ බුද්ධ පූජාව සතෙකුට කන්න දීම යෝග්‍ය නෑ කියලා කාටවත් කියන්න බෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. බුද්ධ පූජාව පූජ කරන්නේ පස්සේ Tamanට කන්න බලාගෙන නෑ. අන්න එතන තියෙනවා නොගැලපිල්ලක්. දැන් මෙහෙමත් එකක් තියෙනවනේ දැන් චන්දන අපේ ලංකාවේ මිනිස්සු ගොඩාක් වෙලාවට වුරුදු වෙලා ඉන්නේ බුද්ධ පූජාව තියන්න කොහොමද? නේද? පුංචිම භාජන ටික තෝරගන්නේ බුද්ධ පූජාව තියන්න පුංචිම භාජන. ඇයි? බුදුහාමුදුරු වන්දන්නේ නැහැ කියලා දන්න නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේක කන්නේත් නැහැනේ සතිකුර දෙන්නත් බෑ. පවුනේ ඒව විසි කරන්නත් හොඳ නැහැනේ. ඒ හින්ද චුට්ටක් විසි කරාට කමක් නැහැ කියලා පුංචි පුංචි භාජන වල තමයි බුද්ධ පූජා බෙදන්නේ. පාන් පෙත්තක් කැපුවත් බුද්ධ පූජාවට අහස පේන තරමට හීනියට තමයි කපන්නේ. කෙහෙල් ලැබරියත් පුංචිම කෙහෙල් ගෙඩිය තමයි තෝරලා දෙන්නේ. නේද? ඒකනේ සාමාන්‍ය කියමු. දැන් බැරි වෙලාවකත් අපේ රටේ සම්මුතියක් තිබුණා නම් බුද්ධ පූජාව කන එක තමයි මාත්පල මහනිසංස කියලා. මිනිස්සු බුද්ධ පූජාව විතරනේ කල් දේරන් වලට. ඒ පස්සේ කන්න පුළුවන්නේ. නේද? ඉතින් මෙතන මූලික දේ තමයි අපි තේරුම් ගන්න. බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරන්න හොඳ ප්‍රමාණවත් භාජනවල පූජා කරලා ඉවර වෙලා ඒක පස්සේ සතුන්ට කන්න දෙන්න. සතුන්ට මොන්නේ සමහර වෙලාවට දුගී මගී යාචකාදී කෙනෙක් ඉන්න පුළුවන් දෙන්න. එහෙම දුන්නහම මොකද්ද තියෙන පව? කිසිම පවක් වෙන්නේ නැහැ. පවක් ගොඩනගින්නම් තමන්ගේ චේතනාව තමන්ට පව සිද්ධ වෙන්නේ. තමන්ගේ නරක චේතනාව කියලා කිසිසේත් මෙන්නේ නැහැ නේ. බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධාව අඩු වීමකුත් නැහැ. ඒ නිසා බය නැතුව ඒ විදිහට බුද්ධ පූජාව පූජ කළා ඉතිරි දේවල් සතෙකුට දෙන්න ඒ වගේම දුගී මගී යාචකෙකුට දෙන්න ඒ තවත් අතහැරීමක් තවත් දානයක් බවට පත් වෙනවා. ඉතින් මම ඔබට යෝජනා කරන්න කැමති මෙහෙම දෙයක්. දැන් අපි මේ විදිහට ධර්ම සාකච්ඡා කරන ඔබේ ප්‍රශ්න ගැටළු විසඳනවනේ. අප දෙන උත්තර අනුගමනය කළා පිළිපැදලා ඉවර වෙලා ඔබට කිසියම් සහනයක් සැබවින්ම අත් වුණා නම් චන්දන සැබවින්ම අත් වුණා නම් මං කැමති ඔබට තෑග් ගත්තේ. මම කැමති ඔබට සතිපතා මා විසින් සම්පාදනය කරන ලද වටිනා ධර්ම ග්‍රන්ථයක් ඔබට ලැබෙන්නට සලස්වන්න. ඉතින් ඒ නිසා අපි තෝරගන්නවා වැදගත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කවුද. ඒ වගේම ඒ ඉදිරිපත් කරන ප්‍රශ්නයෙන් ප්‍රතිඵල ලබාගෙන ඉවරලා සුවයක් ලබා ගත නම් ඒක අපිට චන්දනට මේ කාර්ය මණ්ඩලයට දැනුම් දෙන්න. එතකොට අපට ඒ දැනුම් දුන්නාම අපිට පුළුවන් ඒ ධර්ම දානියක් සිද්ධ කරන්න. හොඳයි. මම හිතන්නේ අපි හැමතැනම මේ තවත් හොඳ තැනක්. ඒ තමයි මේ ගනුදෙනුවක් බවට පත් වෙනවා. ඒ ගනුදෙනුවේදී එහා මෙහා සංසරණය වන්නේ දහම පමණයි. ඒ නිසා මම හිතන්නේ ඔබ යොමු කරන ගැටලු ඒ ගැටලු අවසානයේදී ඔබ අපේ ස්වාමීන් වහන්සේ වදාරන විදිහට සඳහන් කරන ආකාරයට පිළිවෙතින් පෙළගැසී එයා ආගමානුකූලව හඩගස්වා ගන්නවා නම් සහ ඒ හරහා ඔබේ ජීවිතේ යම්කිසි යථාර්ථයක් සාධාර්ථයක් ගන්නවා නම් සිදු කර ගන්නවා නම් අන්නේ දේ ලබා දෙන්නට පුළුවන් අපට දැනුම් දෙන්නට පුළුවන්. අද දවස දහම් ගැටලු ස්වර්ණවාහිනී නොම්බර 676 ගාලුපාර කොළඹ 3 කෙනි ලිපිණින් ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ඔබේ ඔය ඔබ අර ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ආකාරයටම ඔබ ඒ හරහා නිවැරදි මගට පිළිපන්නා නම් ඒ ගැන අපට දැනුවත් කරන්න මතක් කරන්න. ඒ වගේම තමයි නැවතත් ඔබට මතක් කරනවා මේ අංකය ලීලා තියා ගන්නට. අද දවසේ බැරි වුණත් අපට අපි නැවතත් අපේ සතියන්තයේදී මුණ ගැසෙද්දී මේ විශේෂ වෙනසත් සමගින් ඔබට පුළුවන්කමක් ලැබෙනවා අපට ඔබගේ ගැටළු යොමු කරන්නට 0112 599 132 කියන අංකයෙන්. එසේනම් අද දවසට අදාළව අප සමුගන්න හදන්නේ මේ පරිස්සමෙන්. අපට තවත් බොහෝ දේ කතා කරන්න තියෙනවා විශේෂයෙන්ම EAP පරිස්සමයට යොමු වුණාට පස්සේ අද දවසේ වැඩසටහනේදී උදෑසන 9 වෙනකම්. ඒ නිසා වෙන අපි සමුගන්න මත් වෙන අපේ ගරු පින්වත් ස්වාමීන් වහන්සේට අපි සමුදෙන්න අවශ්‍යයි. ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා ගෙනෙනවා ස්වාමීන් වහන්ස. ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද තරල්ලේ චන්දකිති ස්වාමීන් වහන්සේ නිසකවම ලබන සතියේත් වැඩම කරાવી ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුතුව මේ පිළිබඳව පහදා දෙන්නට. එසේනම් අපි මේ මොහොතින් සමුගන්න අතරතුර සූදානම් වෙනවා නැවතත් EAP මැදිරි සංකීර්ණ වෙත යොමු වන්නට.